ප්‍රමාදයන්ාසික දරුවනේ අද දවසුන් වාසික වචනේ බස්සම බෙදාගන්න ලැබීම භාගයක් කොට සලකන විශ්වාස කරන ස්වයංවාසික කරුණාතුල ඔබ සෑම කෙනෙකුගේ ජීවිතය යහපත් ආකාරයෙන් ගත කරමින් නැති කියලා මේ කාලය තුළ විශේෂ අපි හැම කෙනෙකුගේ ඔබගේ යාඥාන තබාගෙන සිටිනවා බයිබල් මොස් ස්වයංවාසික කුමක් ද දවස අපිට කතා කරන්න කියලා සුදු ලෝක සුබාරංචේ 17 වෙනි පරිච්ඡේදයේ 15 සහ 16 තවද ඔහු යද්දී පවිත්‍ර වූවෝය ඔවුන්ගෙන් එක්කෙනෙක් තමාට සුව බව දැක මහත් ශබ්දයකින් දැන්වාසට ගෞරව කරමින් හැරී ඇවිත් උන්වහන්සේගේ පාමුල මුහුණින් වැටි උන්වහන්සේට ස්තුති කළේය. ඔහු සමාරියේ එක්ක අදාසේ බලමු මාතෘකාවක් ලෙස කොයි කෙනාද කියන්නා වූ මාතෘකාව ඔස්සේ බලමු ස්වාමීන් කුමක්ද කතා කරන්නේ කියලා. දැන් මේ කොටසේ අපි දකිනවා ලාදුරු රෝගීන් නැත්නම් කුෂ්ඨ රෝගීන් දස දෙනෙක් යේසුස්වහන්සේට හම්බ වෙනවා. මේක තමයි මේ පසුබිම් කතාව මේ කාරණේදී මේගොල්ලන්ට යේසුස්වහන්සේ හම්බ වුණාට පස්සේ යේසුස්වහන්සේ මම සුව කරනවා. කුෂ්ඨ රෝගීන් සුව වුණාම ඔවුන් ගිහිල්ලා පූජකයා ඉදිරියේ පෙනී සිටිට අවශ්‍යයි සුවය ලබා ගත්තා කියන එක සහතික කරන්න හේතුව ඒ කාලයේදී කුෂ්ඨ රෝගීන්ව නගරයෙන් පිටතට යවනවා. ඔවුන් නගර අනිතයත් එක තබා ගන්නේ නැහැ. මේක බෝ වෙන රෝගයක් නිසා ඒ කාලේ මේකට බෙහෙත් තිබුණ නැති නිසා ඔවුන් නගරෙන් එළියට යන්නට අවශ්‍යයි. දැන් එහෙම නගරෙන් එළිය සිටිද්දී ඔවුන්ට ඒස්වාසව හම්බ වෙනවා. දුරින් ඉඳලා උන්වහන්සේට කතා කළාම උන්වහන්සේ මොවුන්ව සුව කරලා උන්වහන්සේ කියනවා ගිල පූජකයව හම්බෙන්න. මොකද ඔබට සුවය කිරීමේ සහතිකය ගන්න ඕන නිසා. මේකෙන් එක්කෙනෙක් මේ හැරිලා ඇවිල්ලා උන්වහන්සේට ස්තුති කරන කාරණාව තමයි අපි මේ බයිබල් පදයෙන් කියවේ. දැන් එක්කෙනෙක් හැරිලා ආවා, ඒ කියන්නේ 9 දිනක් හැරිලා ආවේ නැහැ. දැන් අපි මාතෘකාව බලන්නේ කොයි කෙනාද කියන එක. අපි ඉතින් අද දවසේ ඔබත්මත් අපගේ ජීවිතය හැරිලා බලන්නේ ඔබ කොයි කෙනාද, ඔබ අර 9 දිනාගෙන් කෙනෙක්ද නැත්නම් ඔබ ආයේ හැරිලා ආවව කෙනාද කියලා අපි අද දවසේ බලන්න යන්නේ. දැන් මගේ ප්‍රියමතුනි මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක් ඒ ස්ථානේ හිටියා කියලා අපි දන්නවා. මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනෙක් හිටියා කියලා කියන්නේ දැන් ඔවුන්ට එතන වෙනම සංගමයක් තියෙනවා. ඔවුන්ට වෙනම අපි කියනවා සමූහයක්, වෙනම ගෲප් එකක්, වෙනම සිංහල භාෂාවෙන් කියන ගැන්සියක් ඉන්නවා. right? එතකොට මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනාගේ සමූහය ඇතුළේ මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනා හරි පහසුවෙන් ප්‍රශ්නයක් නැතුව ඔවුන් හැසිරෙමින් ඉන්න. මොකද 10 දෙනා නොදින එකම ප්‍රශ්නය. නිකන් හරි මේ හොඳින් ඉන්න කෙනෙක් ආවොත් සමහරවිට ඒ හොඳින් ඉන්න කෙනාට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නැත්නම් මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනාට අපහසුතාවයක් දැනෙන්න පුළුවන්. නමුත් දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ හැමෝම සුවසේ සතුටින් ඉන්න. මොකද හැමෝම දින එකම ප්‍රශ්නය. දැන් සමහරවිට අපිත් අද දවසේ ඒ වගේ තැනක වෙන්න පුළුවන් ලංකාවේ ඉන්නේ. හේතුව අර්බුදය කියන එක හැමෝටම තියෙන දෙයක්. ඉතින් සමහරවිට මේ අර්බුදයට හුරු වෙලා අර්බුදයට හුරු වෙලා ජීවත් වෙම ඉතමත් බයනකයි. හරි දැන් මේ කුෂ්ඨ රෝගීන් 10 දෙනා ඔවුන්ට වෙන කරන්න දෙයක්වත් නැහැ වගේ උන් 10 දෙනා ඉතමත් හොඳින් ඒ කියන්නේ ඔවුන් ඒ 10 දෙනා ඔවුන් එකතුව ජීවිතය ගත කළා. ඉතින් අර්බුදයක් තුළ අපි විසඳුම් සෙවීම උන්වහන්සේගේ මනුෂ්‍ය ලෙස අනිවාර්යෙන් කළ යුතු කාරණාවක්. ඒක අර්බුදයට විසඳුම් සොයන්නේ කොහොමද කියලා ස්වාමිනාස්සේ වෙනම කතා කරන අපේගේ පෞස්තල් වීම යන්නව කාරණා ගැන. නමුත් අද දවස් අපි බලමු මේ 10 දෙනා මෙහෙම ඉද්දි උන්ට යේසුස්වහන්සේ හම්බෙනවා. යේසුස්වහන්සේ හම්බෙලා යේසුස්වහන්සේ උන්ට සුවය දෙනවා. දැන් අපි කලින් එක බැලුවා මෝන් සිටියේ නගරෙන් පිටත. නගරය කියන්නේ කොහෙද? ජෙරුසලම්ෙන් පිටත. ජෙරුසලම් කියන්නේ නමස්කාරය තිබෙන තැන. දැන් මෝන් නමස්කාරය තිබෙන තැනින් පිටත ජීවත් වෙමින් ඉද්දි මෝන් යේසුස්වහන්සේ හම්බෙනවා. යේසුස්වහන්සේ හම්බුනාට පස්සේ උන්වහන්සේ සුවය දීලා උන්වහන්සේ කියන යන්න පූජකයා ගාවට. මේක තමයි ක්‍රමය. දැන් මේකේ 9 දෙනෙක් ඔවුන් යනවා යෙරුසලමට. ඔවුන් ගිහිල්ලා ඒ කාලේ ඔවුන් දැනගෙන සිටියා වූ නායක පූජකයා ඔවුන් හම්බෙන්න ඔවුන් යනවා. 10 දෙනාම යනවා. යද්දි එක්කෙනෙක් මගදී නවතිනවා. එයා නැවතිලා එයා කල්පනා කරනවා මම සුවය ලබා ගත්තා කියලා සහතිකේ දෙන්න ඕනේ පූජකයා. දැන් මේ ගමන යන ගමන් 9 දෙනෙක් තාම යනවා නායක පූජකයා හම්බෙන්න. හැබැයි එක්කෙනෙක් නැවතිලා කල්පනා කරනවා මම පූජකයව හම්බෙන්න ඕනේ. කවුද පූජකයා? මේ පූජක ඇඳුම ඇඳගෙන පූජකයෙක්
කියාගන්නා වූ කෙනාද පූජකයා නැත්නම් මාව සුව කරපු කෙනාද සැබෑ පූජකයා මෙන්න මේ කාරණාව මම කල්පනා කරලා මෙයා හැරිලා ඇවිල්ලා යේසුස් වහන්සේව දැකලා උන්වහන්සේගාව දණින් වැටලා කෑ මොර දින උන්වහන්සේ ප්‍රශංසලා ප්‍රශංසා කළා කියන කාරණාව මේ ස්තන උන්වහන්සේ වචනේ කියනවා මගේ ප්‍රියමද මේ කුෂ්ඨ රෝගියට පුළුවන්කමක් තිබුණා අඳුන ගන්න කවුද සැබෑ පූජකයා කවුද සැබෑ උන්වහන්සේගේ දාසයා අදවස අපි දකින විශේෂම ලංකාව තුලත් ඉතාමත් විශාල වශයෙන් මුලාව යෑ උන්වහන්සේගේ දරුවන් කියා ගන්නව දාසයන් කියා ගන්නව අය කොච්චර ලොකු මුලාවන් ලංකාව තුලම කරනවාද කියනව කාරණා අපි දකිමින් සිටිනවා මේ ළඟදී අප ලංකාවේ වුණව සිදුවීමක් පිටරටින් ආවව දාසයෙකුත් ලංකාවේ දාසයෙකුත් එක්කත් වෙලා කරන්නව ලොකු විනාශයක් මේ ලංකාවට මෙයා උදාහරණයක් විතර නම් කියනවා පාවුල්තුමාට යේසුස්වහන්සේ දර්ශනයකින් පෙනුණා හැබැයි ඊට පස්සේ පාවුල්තුමාට යේසුස්වහන්සේ කියනවා යන්න ගියාම අනනියස් කියලා කෙනෙක්ව හම්බෙන්නේ කියලා ඊට පස්සේ කියනවා එයා කියනවා යේසුස් වහන්සේත් කැමති වුණ නෑලු කෙලින්ම යේසුස්වහන්සේ අනුගමනය කරනවට එයාටත් සිද්ධ වුණාලු වෙන කට්ටිය හරහා යේසුස්වහන්සේ අනුගමනය කරන්න මොකද්ද මේ මේ කියන උත්සාහ කරන්නේ අපි තමයි යේසුස්වහන්සේත් කිලිම සම්බන්ධ වෙන්නේ ඕගොල්ලන් ඔක්කොම අපේ හඬ හඬ ඕනේ මේ විදේශීය පාලකවරයාව ගෙන්නවා වූ ලංකාවේ පාලකවරයා මම මේ වීඩියෝ එක බැලුවා එයා ස්ටේජ් එක නැගෙද්දී අර මිනිස්සුන වඳිනවා බැලලා කියනවා මේ ඉන්නේ මගේ තාත්තා මගේ ප්‍රේමන්තනි කොච්චර මුලාවයක්ද සමහර වෙලාවට මේ කුෂ්ඨ රෝගී නම දෙනා වගේ තාත්තව අඳුර ගන්න බෑ ආ සැබෑ පූජකයව අඳුර ගන්න බෑ ඔබත් මමත් ඉතාමත් ප්‍රවේශා මෙන්නුන කාලයක් මේක හේතුව ඔබට උත්තර ලැබෙන ක්‍රම අනන්තවත් තිබෙන්නට පුළුවන් නමුත් උන්වහන්සේ කියනවා යන්න පූජකයා ගාවට ගිහිල්ලා ඔබගේ සහතිකය ලබා ගන්න ඔබ කා ගාවට යන්නේ මගේ ප්‍රේමන්තේනි ඔබට ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම YouTube එකේ ඔබ මේක අහන්නේ YouTube එකේ වෙනට පුළුවන් නමුත් YouTube එකේ WhatsApp වල Facebook වල සමාජ මාධ්‍යවල එන්නව හැම දේශනාවම මම අහන්න යන්න එපා අපි මේ කියන උදේශනාවන් පවා ඔබ අහන දේශනාවන් වචනත් එක්ක සංසන්දනය කරලා බලන්න ඇත්තද මේ කියන්නේ කියලා උන්වහන්සේගේ ආත්මිනේ කියන ස්වාමිනී මට කතා කරලා කියන්න මේ කියන එඩිද්‍රව්‍යම හරිද කියලා නැතුව නිකන් ලින්දේ ඉන්න ගෙම්බා වගේ හැමදේම පිටින් කින කෙනෙක් අහගෙන ඉන්නේ නැතුව කෙලිම යේසුස්වහන්සේ කතා කරලා ස්වාමිනී උන්වහන්සේට කතා කරන උන්වහන්සේගේ අබ්බා පියාණන් වහන්සේ මෙන්න මේ එඩිද්‍රව්‍යම එක්කෙනෙක් ලැබුවා මේ කුෂ්ඨ රෝගින් 10 දෙනාගෙන් එයා හැරි ලැබිලා යේසුස්වහන්සේව දර ගහනවා ඔබ අද මම සහ ඔබ කොහෙද දර ගහගෙන ඉන්නේ කා ගාවට දීලා සහතිකයන් ගන්නට යන්නේ කාගේ අවසරයද කාගේ සහතික කිරීම බලාගෙන අපි අද දවසේ ඉන්නේ මගේ ප්‍රේමන්තනි සැබෑ පූජකයන් දුන ගන්න කාලය අවිල්ල තිබෙනවා ඔබ මෙල්ලීමක් කරනවා ඔබගේ වචනය කීම ඥාඥා කරමින් සැබෑ පූජකයා සැබෑ දේව දරුවා සැබෑ දේව දාසයා සැබෑකම තුල රැඳෙන්නා වූ කිතුණක් බඩ පරිවර්තනය වෙන්න එවිට උන්වහන්සේ මේ එක ගෝල් මේ එක කුෂ්ඨ රෝගියට කියනවා කෝ අනිත් තම දෙනා ඒ කියන්නේ උන්වහන්සේත් බැලුවා සැබ පූජකයා ගාවට යන්න කිව්වම එළිදරව්වක් එයිද මේ මිනිස්සුන්ට මමයි සැබෑ පූජකයා කියලා ස්වාමිනාසේ ඔබෙන් ඇහුවොත් එම කෝ අනිවාත් එකේ අනිත් කට්ටිය උඹට මොනා හිතේ දැනිත් කට්ටිය ගැන සමහරවල් අනිත් කට්ටිය ගහනවත් දන්නේ ඔයා ගැන මං ගැන හද්දවසේ ස්වාමිනාසේ මට විශ්වාසයක් තියෙන ස්වාමිනාසේ මං ගැන මහන් නැති වෙකල නමුත් මගෙන් උන්වහන්සේ අනිවාර්යෙන් අහන්න ඇති කෝ ආරයක් කෝ මෙයා කියලා මුලාව ගිහිල්ලා මගේ ප්‍රේමන්තෙනි ඔබටත් මං ආරාධනා කරනවා මේ වචනේ ඔබ අහනවා නම් එක සහතිකයක් අපගේ හදවතට තිබෙන මේ වචනේ අහනවා නම් ඔබ මුලාව නොගියව කෙනෙක් කියලා හේතුව මුලාව ගියව අය මීට වඩා සුරංගනා ලෝකවල ඉන්නා වූ බයිබල් පාඨයන් තම අහන්න කැමති නමුත් ඔබ මේ දැනගත් අව සත්‍යතාවය තුළ අනිත් අයව ශක්තිමත් කරමින් රැගෙන යයි බලාපොරොත්තු වෙනවා ආමෙන් මගේ ප්‍රියමනස් ස්වාමිනිය උදෑසනගේ පාමුලට මේ දවස්වලගේ පාවුලගේ අවශ්‍යම දරුවෙකුට සාස්වතිවන්ත වෙනවා පියන්නේ වහන්සේ කතා කළා ඔලෙස ස්වාමිනී සැබෑ පූජක අඳුන ගන්න අපිට කාරණා දෙන්න ඔබයි අපගේ උත්තම පූජකයා ඔබයි අපගේ තාත්තා ඔබයි අපගේ සහෝදරයා ඔබයි අපේ සියලු දේ පියන්නේ මේකෙන් පිටට කිසිවෙක් යමක් ගේන්න උත්සාහ කරනවා නම්
ඒ මුලාවෙන් ඔබගේ දරුවන් ගලවන්න කියලා අපි ආයාචනා කරනවා ස්වාමිනේ. සැබෑ නිරෝපීම් ඇතුව ඔබගේ පාමුල ගමන් කරන්න සෑම දරුවෙක්ට ඔබේ කරුණා ශක්තිය අනුග්‍රහ නිදහස් කරන්න ඉෂන් මේ කාලය තුළ ස්වාමිනේ. අපි ප්‍රශ්න කාඩතර පීඩා තුළින් යද්දී අපේ ඔළුව අපගේ ඇස් එක එක පැත්තට හැරෙන්න පුළුවන්. නමුත් එහෙම නැතුව පියන්නේ වමටවත් දකුණට හැරෙන්න නැතුව ඔබ දිහා බලන යන උපකාරම කරනවා. සල්ලි මහිමේ කර ඔබ වහන්සේටයි. ඉසුස් වාසේගේ නාමයෙන් ආමෙන්.